സത്തും ലോക്കെ കത്തുവല്ലോ അതൊക്കെ യൂട്യൂബ് സാധനം വേഗന്നു ഇടി അനമ്മേ വീഡിയോ കഥ കാണുന്ന കയറി വീഡിയോ കമ്മറേ കാ ഫിസ്ഗനത്ത കയറി വീഡിയോ കാണി മകേ ചാനലിലേക്ക് മമ്മി മാളുവെക്കുന്ന പറയുന്ന കയറി വീഡിയോ ഒക്കെ ഇടി വടി കത്ത ഒന്നേ അപ്പം വീഡിയോ ഒക്കെ ඉතින් කාප් ගැන කතා කරන්න ගියාම ඔයාලට ගොඩක් දේවල් කියන්න තිනවා. ඉතින් ඔයාලට කියන්න තින මුලින්ම කියන්න තින කාරණා තමයි කාප් කෝයි කෝයි කාප් කියන්නේ එකම මාළු වර්ගයක්. ඉතින් ගොඩක් කට්ටිය මේ කෝයි කියන්නේ කාප් කියන්නේ වර්ග දෙකක් කියලා හිතා ඉන්නවා. ඇත්තට එහෙම වර්ග දෙකක් නෙමෙයි. ඉතින් ගොඩක් කට්ටිය එහෙම තමයි හිතන් ඉන්නේ. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා මේ වැරදි වැටහීමෙන් අයින් වෙන්න ඕනේ. මෙයාලට මේ කාප් කෝයි කාප් එන ඒ වගේ නම් වලින් හඳුන්වන්නේ අර කාප් මාළුන්ගේ තියෙන ශරීර පාටේ තත්ත්වය යාලගේ වටිනාකම් අනුව තමයි මේ නම් වලින් හඳුන්වන්නේ. ඉතින් කාප් ෆිෂ් ලතරින් ගත්තම ගොඩක්ම ගණන් කෝයි කාප් තමයි කෝයි මාළු තමයි ගණන්. ඉතින් කාප් හදද්දී වලට තව ලැබෙන මාසයක් තමයි මේ කාප් මාසුන්ට ලේසියෙන් අපිට හුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ වලට අතින් උනත් කවන්න පුළුවන් තරමට හීලා කරගන්න පුළුවන්. ඉතින් කාප්ලගෙන කියන්නේ ගියාම එයාලා ලයිෆ් ටයිම් එකක් ගැන කියන්නේ. ලයිෆ් ටයිම් එක ගැන කිව්වොත් උන් අවුරුදු 20 ඉඳන් 50 ඉඳතරිය වඳුර නිරෝගීව හදනවා ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා වලට ආයු කාලය මාළු කරගෙන පුළුවන් හොඳ ඉඩ කඩක් දීලා හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් දීලා එයාලට හොඳට කනතර හොඳ වර්ගයේ කෑම දීලා වෙනම කෝයි ෆුඩ් කියලා දිනවා මේ වගේ කෑම දීලා හදනවනะ වලට එයාලා ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කාප්ලට මසුන්ට වඩා කෝයි මාළු වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මේ කාප්ලගේ කෝයි මාළුන්ගේ උපරිම වර්ධනය ගත්තොත් අඩි 2.3ක් වෙනවා. ඉතින් මෙයාලා ඔයාලා හදනවා නම් අනිවාර්යෙන් ලංචු වශයෙන් හදන්න. ඒ කියන්නේ යාළට තනියෙන් උනත් ජෝඩුවක් උනත් ඉන්න පුළුවන්. ඒ වුණාට මෙයාලා ලංචු වශයෙන් හදුවොත් ලස්සන වැඩි වෙන්නේ. ඉතින් ඔයාලා මන් දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේ කාප් මාළු පොඩි පොඩි ටැංක හදනවා. අඩි අඩි දෙකේ වගේ ටැංක හදනවා. ඉතින් ඇත්තකොත් අඩි දෙකේ වගේ ටැංක කාෆ් මාළුන්ට කොහොමත් මදි. මොකද එයාලා ඒ වගේ ටැංක හිටියොත් එයාලා ලොකු වෙන තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. ඒ කියන්නේ ලොකු වෙන්නේ නැහැ. ලොකු වෙන්නේ ගොඩක්. ඉතින් එහෙම එයාලා ලොකු වෙන්න ගරනාම එයාලා ටික කාලයක් ගිහිල්ලා මැරිලා යන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයාලා කාෆ් හදනවා නම් අඩුම කරම ටැං සයිස් එක ගැන කිව්වොත් අඩි 8ක් වගේ දික ලොකු උඩක් කොනේ ජෝඩුවක් හදනවා නම් ඉතින් අඩි 8 ටැංක එකන ගොඩක් ලොකු ටැංකියක්. ඉතින් සමහරු අඩි 2 ටැංකලා ජෝඩු හදනවා 2-3. ඉතින් එහෙම කරන්න එපා. ඒ කියන්නේ ඔයාලට යාළුව ලොකු වෙද්දි ඉඩක් දෙන්න පුළුවන් නම් හදන්න. ඉතින් එහෙම නැත්තම් වැඩිය හදන්න එපා. සාමාන්‍යයෙන් අඩි 8 වගේ ටැංකියක් තමයි මාළු ජෝඩුවකට ජෝඩු දෙකකට ඉතින් ගැලපෙන්නේ. ඒත් වීදුරු ටැංක වලට වඩා මෙයාලා ලස්සන පොන්ඩ් එකකට. ඒකින් දාලා කෝයි කාප්ල හදනවා නම් අනිවාර්යයෙන්ම පොන්ඩ් එක හදන්න. මොකද මෙයාලා පැත්තෙන් බලනට වඩා උඩින් බලත් තමයි ගොඩක් ලස්සන. කාෆ් මාළුන්ට ජීවත් වෙන්න ඕන උෂ්ණත්වය ගැන කිව්වොත් ඔයාලා සාමාන්‍යයෙන් වතුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ත් සෙල්සියස් අංශක 15ත් ඒ අතර තියාගන්න පුළුවන්. ඉතින් pH එකියත් මෙයාලට ගොඩක් බලපානවා ජීවත් වෙද්දී. මෙයාලගේ වතුර pH එකත් 6ත් 9ත් අතර තියෙනවා නැත්නම් මෙයාලට ලේසියෙන්ම නිරෝගීවම ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් මෙයාලට ලෙඩ හැදෙන්න බලනවා. ඉතින් ඔයාලා කාෆේ ගනිද්දි අනිවාර්යයෙන්ම ඔයාලා විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ ෆිල්ටර් සිස්ටම් එක ගැන. ඔයාලා කාප් හදනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ෆිල්ටර් එකක් අවශ්‍ය වෙනවා. මොකද මේ මාළුන්ගේ වතුර කුලිටිය ගොඩක් අවශ්‍ය වෙන නිසා. ඉතින් ගොඩක් අය කරන තම ලොකුම වැරද්දක් තමයි කාෆ් මාළු ගොඩක් ඇග්‍රසිව් මූන්ස්ට මාළු එක හදන එක. ඇත්තනම මේ කාෆ් මාළු කියන්නේ ගොඩක් සාමකාමී මාළු జాතියක්. ඉතින් ඒකින්ද මූන්ස්ට මාළු දෙක ඇතිගන්න එක හොඳ නෑ. මෙයාලා දැන් මෙයාලා කාෆ්ලත් ලොකු වෙන හින්දා ගොඩක් කට්ටිය මේ වරද කරනවා. ඒ තමයි කාෆ්ලා එක්ක ඔයාලා පීකොස් බාස්, පිරානා, රෙඩ් ටේල් කැට්ෆිෂ්, මාර්බල් කැට්ෆිෂ් වගේ මාළු හදනවා. ඉතින් මේ මාළුත් එක්කත් හදන්න පුළුවන්. ඒ වාට සමහරලාට කාෆ්ලට ගොඩක් වෙලාට කාෆ්ලට පහර දෙන්න අවස්ථා වැඩි. මේ වීඩියෝ එකෙන් කාෆ්ලගේ ටැග් මේස් ගැනත් කියන්න. ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ කාෆ් මසුන් සමග ඇති කර හැකි මාළු. ඒ කියන්නේ ටැග් මේස් ගැන මම වීඩියෝ එකක් දැම්මා. ඔයාලට මේ වීඩියෝගේ අවසානයේ කී ලින්ක් එකක් දාන්නම්. නැත්නම් මගේ YouTube channel එකට ගිහිල්ලා ඒකත් බලන්න. ඉතින් මම ඒකේ කාෆ් මසුන්ගේ ටැග් මේස්ලා 15ක්ම දැම්මා.
ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඔයාලට නම් මේ වීඩියෝ එකම මම කාෆ් මසුන් සමග ඇති කරන්න පුළුවන් මාළු වර්ග කිහිප දෙනෙක් කියන්න. කාෆ් මසුන් සමග ඇති ගන්න පුළුවන් මාළු කිහිප දෙනෙක් කිව්වොත් ලොකු මරන මාළු ගැන කිව්වොත් ඔයාලට ඉරිඩේෂන් ෂාක් කැට්ෆිෂ් දාලා දන්නවා ඇති. ඔයාලා දන්නවට කළු කැට්ෆිෂ් අන්න ඒගොල්ලොත් එක්ක පුළුවන්. තව ඔයාලා මේවා ගෝල්ඩ් ෆිෂ්, රෙඩ් කොමන්, ඩිස්කස්, මලාවි වගේ මාළුත් එක්කත් පුළුවන්. තව ඔයාලා මේවා පොඩි මාළු එක්කව දන්න ඕන නම් ෂෝට් ටේල්, මොලි, සීබ්‍රා වගේ පේටි යන්න ඒ වගේ මාළු එක්ක හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාළු එක්ක වල මේවා පහසෙන්ම හදන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියන මගේ කාෆ් මාළු මේ මොන ක්‍රමයකට හැදුවත් කොච්චර ඉඩ දීලා හැදුවත් කොච්චර ෆිල්ටර් සිස්ටම් එකක් දීලා හැදුවත් මැරෙනවා කියලා. ඒකට මෙයාලට ගොඩක් බලපාන්නේ ආහාර. ඔයාලා ගොඩක් කට්ටිය මේ කාෆ්ලට දෙන්නේ බාල ආහාර. ඉතින් මේ කාෆ්ලට දෙන්න ඕන මාළු කෑම කිව්වොත් ඔයාලට මේ කාෆ්ලට හොඳ ක්වලිටි මාළු කෑම වර්ගයක් දාන්න. උදාහරණයක් විදියට කෝයි ෆුඩ් එකක් වගේ ගොඩක් හොඳයි. එහෙම දැම්මත් ගොඩක් කට්ටිය මාළු මරා ගන්න ඔයාලා කෑම දාන ප්‍රමාණය වැඩි ගල්ලා. සාමාන්‍යයෙන් කාෆ් මාළුට හොඳ දවසට වේල් දෙකක් තුනක් වගේ විතරයි. කියන්නේ උදේ ඩබල් රෑ හවස ඒ කාලතරින් ඔයාලා දාන්න මාළු කෑම වේල් දෙකක් තුනක් විතර දාන්න කාෆ් මාළුට එක හොඳටම ප්‍රමාණවත්. ඔයා මේ මාළුන්ට කෑම දාන්න විදියකුත් තියෙනවා. ඒ කියන්නේ මම මේ කෑම දාන විදියකට උදාහරණයක්වත් කියන්න. උදාහරණයක් වශයෙන් ඔයාලට දින ඔයාලා සතියේ දින හතක් දෙනවනේ. මේ සතියේ දින හතෙන් දින පහක් කෝයි ෆුඩ් එක ආදන්න කෝයි ෆුඩ් ඒ වගේ කොලිටි හොඳ කොලිටි මාළු කෑම එකක් පාවිච්චි කරලා ඔයාලා මාළු කෑම දාන්න. ඉන්නේ ඉතුරු දවස් දෙක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්ව සෙනසුරාද ඉරිදා. ඉතින් අන්නේ දවස් දෙකේ ඔයාලා ඒ හැමදේම මට සතියේ ඔයාලගේ ඒ කියන්නේ සම්දෙන්දා සිකුරාද වෙනකන් දින පහේ දාන කෑම එක දාන්න එපා. මොකද අපිට හැමදාම එකම කෑම කාලාගේ එපාගේ මාළුන්ටත් එපා යනවා. ඉතින් ඒකෙන් දේවාගේ දාන්න එපා. ඉතින් ඔයාලට සෙනසුරා තිරිදාගේ දවස්වලට තම්බපු ග්‍රීන් පීස්, ඉස්ස වගේ කූනිස්ස වගේ වෙනම වෙන ආහාර වෙලා දෙන්න පුළුවන්. හයි ප්‍රෝටීන් උනත් ඔයාලට දෙන්න පුළුවන්. කාෆ් මාළු ගත්තාම කාෆ් මාළුන්ට ඔයාලා දෙන ඕනම කෑම එකක් කනවා. මොකද මෙයා මාංශ භක්ෂකත් නෙමේ ශාක භක්ෂකත් නෙමේ සර්ව භක්ෂක හින්දා. ඉතින් තව කට්ටිය හන්න වරදත්තයි මේ මාළු දාලා ඉන්න පොන්ඩ් එකට කඩෙන් අතව අලුත් මාළු ටයක් ගෙනාම ඒ මාළට එක පාටම දානවා. එහෙම දාන්න එපා. මොකද ඒ කඩෙන් ගෙනාන මාළුන්ට ලෙඩක් තිබ්බොත් අර මාළුන්ටත් ඔයාගේ පොන්ඩ් එකේ ඉන්න නිරෝගීව ඉන්න මාළට බෝ වෙන්න පුළුවන්. ඉතින් කවුරුත් කැමති නෑ ටැංකි ඉන්න ඔක්කොම මාළු මරා ගන්න. ඉතින් ඒකෙහින්ද ඔයාලා සාමාන්‍යයෙන් කඩෙකින් අලුත් මාළු ගේනවා දවස් 6කට වඩා නිරෝධානය කරලා ඔයාගේ මාළු ටැංකියට දාන්න.